දැන් සංසාර ස්වභාවයෙන් ප්‍රකාශ කරනකොට සංසාරයට බැඳිලා සත්‍ය ගමන් කරන්නේ සමහර විට වචන දෙකක් ඒකට යොදනවා සංයෝජන කියන වචන යොදනවා සංයෝජනය කියලා කියන්නේ හැකිල්ල එහෙම නැත්නම් බන්ධනය බඳින දෙකක් තියෙනවා අර ගවයින් දෙන්නේ කියන දුව වගේ ඒ වගේම උපාදාන කියන පදයක් නිතරේ දෙනවා සංසාර විභාගයන ප්‍රකාශ කරනකොට උපාදාන කියන්නේ අල්ලගෙන සිටීම අල්ලගෙන සිටීමේදීත් අර දෙකක් පිළිබඳ හැඟීම තියෙනවා අල්ලා ගන්න කෙනෙක් ඉන්නම අල්ලා ගන්න දෙයක් තියෙනවා සංයෝජන කියන කොටත් අර දෙකක් පිළිබඳ හැඟීම තියෙනවා ඔය ද්වේතාව මෙන්න මේ ඔය ද්වේතාව මෙන්න මේ ද්වේතාව ඉක්මනින්ම පහසුවෙන් කළ හැකි දෙයක් නෝ මේ සංසාරයේ ඉතාමත් සියුම් ප්‍රශ්නේ විතර ඒකත්වයේ ඊට විසඳුමක් නොවේ මේ දෙකම එකයි කියලා ගැනීමම විසඳුමක් නොවේ ඉතාමත් සියුම් මන්දම් කිනුයි මේ ප්‍රශ්නේ විසඳන්න සිද්ධ වෙයි ඒකට දීපු පිළිතුර ඉතාමත් මොහොතින් අපට හමු වෙනවා සංයුත්ත නිකායේ පළමුවෙනිම සූත්‍රය. ඒක සංයුත්ත නිකායේ මුලටම දාලා තියෙන්නේ මේ වැදගත්කම නිසා. ඕඝතරම සූත්‍රය. සැඬ වතුරින් එතර වීම පිළිබඳ සූත්‍රය. දීනතාවේ කැවිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. කතන්නුතම් මාරිස ඕඝං අතරි. නිදුකානේ ඔබ කොහොමද මේ සැඬ වතුරින් එතර වුනේ? බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර අපපතිඨං කෝහංගෝසෝ අනායුහං ඕඝං අතරි නොනවතිමින් නොදඟලමින් සැඬ වතුරින් එතර වුනි. එවත්නි මම නවතින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව සැඬ වතුරින් එගුණෝ. ඊළඟට මේ දේවතාවට එකපාරට මේක තේරුම් ගන්න බැරි වහනවා යථාගතං පනමාරිස අපපතිඨං අනායුහං ඕඝං අතරි හරියට කියනනම් කොහොමද නිදුකාණින් ඔබ එසේ නවතී සිටින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව ඒ සැඬ වතුර නැතරුනේ? ඉස්කර බුදුරජාණන් වහන්සේ ඒකට යම් කිසි අදහසක් ගැනීමට උපකාර වන පාඨයක් දේශනා කරනවා. යදා සුහං ආවසෝ සම්තිඨාමි තදාසු සංසීදා. යදා සුහං ආවසෝ ආයුහාමි තදාසු නිබ්බුයිහාමි. එවං කොහං ආවසෝ අපපතිඨං අනායුහං ඕඝං අතරි. එවත්නි මම යම් විටක නැවතී සිටින්ද එවිට මම ගිලා බසමි. යම් විටක දඟලන්ද එහෙම නැත්නම් පමණට වඩා උත්සාහ කෙරෙන්ද කියන එකයි ආයුහම් කියන වචනේ තේරුම. තේරුම් ගන්න පහසු වෙන අපි දඟලනවා කියලා ගත්තා. යම් විටක දඟලන්ද එවිට ගසාගෙන යන්න. මෙන්න මේ කාරණය නිසායි මම ආර නොනවතිමින් නොදඟලමින් සැඬ වතුරින් එතරුණා කියලා ප්‍රකාශ කළේ කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. එතකොට ආර දේවතාවයකට සත්‍ය ප්‍රකාශ කිරීම වශයෙන් ගාතාවක් තියෙනවා. චිරස්සං වතපස්සාමි බ්‍රාහ්මණං පරිබුතං අපපතිඨං අනායුහං තින්නං ලෝකේ විසත්තික. නැවතී සිටින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව විසත්තිකානම් වූ මේ ලෝකේ ඇලෙන සුළු තණ්හාවෙන් නිතරව පිරිනිවියා වූ නිර්වාණය ලබා ගත්තා වූ බ්‍රාහ්මණයෙකු මම බොහෝ කාලයකට පසු දකිමි කියලා ඔය විදිහට දේවතාව ප්‍රකාශ කළා. දැන් එතකොට මේ ඕඝතරණ සූත්‍රයෙන් අපට පේනවා මධ්‍යම ප්‍රතිපදාවේ ඇති යම් යම් සියුම් ලක්ෂණ. සැඬ වතුරකට හරි දිය වැලකට හරි අවුන කෙනෙක් රැඳී සිටින්න නැවතී සිටින උත්සාහ කළොත් ගිලබහින්. එයින් මිදෙන්න කලබල වෙලා දඟලුවොත් ගහමින්. මේ අන්ත දෙකටම නොවැටිලා සීරුවේ අනුක්‍රමයෙන් එක්තරා අනුපිළිවෙලක ප්‍රයත්නයකින් සැඬ වතුරින් එකඩ වෙන්න සිද්ධ වෙනවා. දක්ෂ පිහිනුම්කාරයෙක් වගේ. එතකොට මෙන්න මේක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී පහ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පහ ප්‍රකාශ කළේ ලෝකයේ තිබෙන අන්ත දෙක තමයි කාමසුඛල්ලිකානුයෝගය අත්තිකිලමතාමි. මේ අන්ත දෙක හරියට අර සැඬ වතුරට සාමාන්‍ය ලෝකයා දක්වන ආකල්ප දෙක වගේ. කාමසුඛල්ලිකානුයෝග කියලා කියන්නේ කාමසුඛී ඇලී රැඳී සිටීම. අත්තිකිලමතානුයෝග කියන්නේ සිරුරට වද දෙමින් දඟලීම. ඉක්මනට නිමුක්තිය ලබා ගන්න දඟලනවා. එතකොට ඔන්න ඔය අන්ත දෙකටම මැදිනුයි අන්ත දෙකම ඉක්මවලායි බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදා වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කළේ. මේනුත් අපට පෙනෙනවා සැඬ වතුරක් පිළිබඳ ධර්මතාවයි මෙතනක් තියෙන්නේ.
මුළු මහත් සංසාරයේම දියවැලක්. එහෙම නැත්නම් සැඳ වතුරක් හැටියට ගත්තොත් එයින් එතර වීමට සීරුවෙන් අර විදිය සියුම් ප්‍රයත්න වැඩි යුතුව තිබෙනවා. අපි ඒ වගේම අර පටිච්චසමුප්පාද ධර්මය ගැන විග්‍රහ කරන අවස්ථාවල මුල් දේශනාවලදීම ඒ පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගැනීම පහසු වීමට දියසුලියක උපමාව ගත්තා. ඒ දියසුලියම අපි නැවතත් මතු කරගත්තොත් ඒ දියසුලිය අනුව කල්පනා කරලා බලනවා නම් ඒ අනුව අපිට කියන්න පුළුවන් අවිද්‍යාව නිසා සංස්කාර ප්‍රවාහයට අහුවෙලා විඥාන නාම රූප දෙක අතරේ කරකැවෙන එකයි සාංසාරික සත්‍යයේ ස්වභාවය. අවිද්‍යාව එහෙම නැත්නම් විපල්ලාස කියලා කියන්න පුළුවන් අනිච්ච නිච්ච සංඥා දුක්ඛ සුඛ සංඥා ආදී වශයෙන් සතර විපල්ලාස නිසා එහෙම නැත්නම් අවිද්‍යාව නිසා විපරීත අදහස් නිසා සංස්කාර ප්‍රවාහයක් ගලාගෙන එනවා. ඒ සංස්කාර අර විඥාන නාම රූප දෙක අතරේ කරකැවෙනවා. ඕකයි දියසුලිය. මේ විදිහට දියසුලියක් කරකැවෙනකොට දැන් සාමාන්‍යයෙන් දියසුලියක් තිබෙන තැනකට පොඩි කොළයක් දැම්මත් ඒකත් කරකැවෙනවා. අන්න ඒ වගේ මේ මුළු මහත් සංසාරයේම ස්වභාවය අර ද්වේතා. ඒක නිසාම මේ මිදීමත් සියුම් ප්‍රයත්නයකින්ම කළ යුත්තක් වෙනවා. සියුම් මන්දමට මේ ප්‍රශ්නේ විසඳන්න සිද්ධ වෙනවා. මේ නිසා තමයි මෙතන අපපතිත්තං අනායුහං ආදී ඒ පද දැක්වේ. අර අන්ත දෙකට යන්නේ නැතිව රැඳී සිටින්නේ නැතිව ඒ වගේම දඟලන්නේ නැතිව අර සැඬ පහරින් එතරවීමයි. දැන් මෙන්න මේ විදිහට මේ අන්ත දෙක අතහැරලා මැදුම් පිළිවෙතකින් මේ විමුක්තිය ලබා ගත යුතුයි කියලා ප්‍රකාශ කරනකොට ඒ කාලයේ සිටි අන්තවාදී දෘෂ්ටිගත් අය බුදුරජාණන් වහන්සේට නොයෙකුත් විදිහේ උපහාසාත්මක වචන ප්‍රකාශ කළා. එහෙමනම් ඔබ ප්‍රකාශ කරන්නේ මහා මුලාපිලියේ ධර්මයක් කියලා. එබඳු අවස්ථාවක් අපට හමු වෙන සුත්ත නිපාතේ අටක වගේ මාගන්ධ්‍ය සූත්‍රය. මේ මාගන්ධ්‍ය සූත්‍රයේදී මාගන්ධ්‍ය බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. අජ්ජත් සන්තීති යමේත මත්තං කතනු ධීරේහි පවේදිතං. අධ්‍යාත්ම ශාන්තිය කියලා යම්කිසි කාරණයක් යම්කිසි දෙයක් ලෝකයේ තියෙනවද ඒක ධීරයන් ප්‍රඥයෙන් කොයි ආකාරයකින්ද ප්‍රකාශ කරන්නේ? මේ අධ්‍යාත්ම ශාන්තිය කොයි ආකාරයකින්ද ලබා ගන්න කියන එකයි ප්‍රශ්නය. ඒතර බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මෙන්න මේ විදිය. නදිට්ඨියා නසුතියා නඥානීන සීලබ්බතේනාභි විසුද්ධිමා. අදිට්ඨියා අසුතියා අඥානා අසීලතා අබ්බතා නෝපිතේන. ඒතේච නිසජ්ජ අනුග්‍රහාය සන්තෝ අනිස්සාය භවංගද. නදිට්ඨියා නසුතියා නඥානී දෘෂ්ටියනුත් නොවේ ශෘතියනුත් නොවේ. ශෘති කියලා කියන එක අපි ගනිමු උද්ගත්කම කියලා. ශෘති කියන කියලා කියන්නේ කණින් අහලා ලබා ගන්නට දැනුම. එතකොට දෘෂ්ටියනුත් නොවේ උගත්කමිනුත් නොවේ ඥානියනුත් නොවේ සීලයනුත් නොවේ ප්‍රතේනුත් නොවේ විසුද්ධියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ පද දෙකෙන් කියවෙනවා මහ බුදුම කියමනක්. අදිට්ඨියා අසුතියා අඥාන අසීලතා අබ්බතා නෝපිතේ. දෘෂ්ටිය නැතිව, ශ්‍රුතිය නැතිව, ඥානිය නැතිව, සීලය නැතිව, වෘතිය නැතිව මේ කිනුත් නොවේ විසුද්ධිය ලබන්නේ. අන්තිම වද දෙකෙන් කියවෙන්නේ ඒතේක නිස්සද්ද. මේ හැම එකක්ම අතහැරලා අනුග්‍රහය අල්ලගන්නේ නැතිව සන්තෝ ශාන්ත වූ පුද්ගල දෙම අනිස්සය කිසිවකට හේතු වෙන්නේ නැතිව කිසිවක් අල්ලගන්නේ නැතිව භවං නජප්පි භවයක් ප්‍රාර්ථනා නොකරන්නේ. මේ පිළිතුර දුන්නාම අර මාංගන්ධිය බ්‍රාහ්මණයට මේක තේරුම් ගන්න බැහැ. ප්‍රහේලිකා විදිහේ ගාථාවක් වගේ මේ බ්‍රාහ්මණය ඊළඟ ප්‍රකාශ කරනවා. නෝචේ කිර දිට්ඨියා නසුතියා නඥානේන සීලබ්බතේනාපි විසුද්ධිමාහ. අදිට්ඨියා අසුතියා ඥානා අසීලතා අබ්බතා නෝපිතේන මන්නේ මහ මෝමුහ මේව ධම්ම. දිට්ඨියායේ පච්චේති සුද්ධි. හොඳයි ඔබ කියන හැටියට දිට්ඨියෙන්වත් සුතියෙන්වත් ඥානෙන්වත් සීලෙන්වත් ප්‍රතේන්වත් විසුද්ධියක් නැහැ. ඒ වගේම දිට්ඨියක් නැතිව දිට්ඨියෙන් තොරව
සුතියෙන් තොරව, සීලයෙන් තොරව, ව්‍රතයෙන් තොරව, මේවායි තොරවත් සුද්ධියක්. එහෙම කියනවා නම් මන්නේ මහ මෝමුහ මේව ධම්ම. එහෙමනම් මට හැඟෙන්නේ ඔබේ ධර්මයේ මහ මුලාව. මොකද විත්‍යායකේ පත්‍යන්ත සුද්ධින්. ඇතම් ශාස්ත්‍රවල දෘෂ්ටියෙන්මත් සුද්ධිය තියෙනවා කියලා ප්‍රකාශ. දැන් මෙතෙන්දී යමක් කියන්න සිද්ධ වෙනවා. පාඨාන්තර පිළිබඳ ප්‍රශ්නයකුත් මෙතන තියෙනවා. ඒක නම් සුළු දෙයක්. මේ ගාථා දෙකෙන් අපි ගත්තේ විසුද්ධි කියන වචනේ. සමහර ඒවායේ තියෙන සුද්ධි කියන වචනේ. නසුද්ධිමා. මෙතන වඩාත් අර්ථාන්විත හැටියට පේන්නේ විසුද්ධි කියන එක. නසුද්ධිමා කියලා සමහර මුද්‍රණවල තියෙනවා. ඒ කොයි එක හරි එතකොට මේ ගාථා දෙක පිළිබඳ විග්‍රහයේදී අටුවාව තේරුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශනයේ ඒ කියන්නේ දිට්ඨියෙන් සුතියෙන් ඥානියෙන් සීලෙන් ප්‍රතියෙන් විසුද්ධියක් ඇතැයිද නොකියමි. දිට්ඨිය නැතිව සුතිය නැතිව ඥානිය නැතිව සීලය නැතිව ප්‍රතිය නැතිව ලියන විසුද්ධියක් නැතැයි නොකියමි කියන ඒ ප්‍රකාශනය අටුවාව තෝරන්නේ කොහොමද? අර මුල් පද දෙකෙන් කියවෙන්නේ මිත්‍යා දෘෂ්ටිය ගැන. මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා ශ්‍රුති, මිත්‍යා ඥාන, මිත්‍යා සීල, මිත්‍යා ව්‍රත ඒවායින් විසුද්ධියක් වෙන්නේ නැත. දෙවෙනි පද දෙකෙන් කියන්නේ සම්මාදිට්ඨි පක්ෂේ වූ ධර්මය. ඒ කියන්නේ අපේ මගේ සම්මාදිට්ඨි පක්ෂේ වන දික්ඛින් ඥානින් සීලබ්බතින් ඒවයින් විසුද්ධිය ඇති වෙන්නේ කියලා. එහෙම ගත්තොත් නම් මේ ධාතාවේ තියෙන ඉක්කාමත්ම සියුම් මාර්ගය යටපත් වෙනවා. එහෙමනම් අර බ්‍රාහ්මණයට ඒක ප්‍රශ්නයකුත් වන්නේ නැහැ. මාගන්ධිය බ්‍රාහ්මණයට පටලෙවිල්ලක් ඇති වෙන හේතුවක් නැහැ. මේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට චෝදනා කළේ මේක මහ මුලාවක් කියලා. ඒ කියමනේ පරස්පර විරෝධීත්වයක් වෙන නිසා. මේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට චෝදනා කළේ මේක මහ මුලාවක් කියලා. ඒ කියමනේ පරස්පර විරෝධී කියමනක් වගේ වෙන නිසා. මුල් පද දෙකෙන් කියවෙනවා මේවයි නිසුද්ධියක් නැහැ කියලා. ඊළඟට කියනවා ඒව නැතිවත් බැරියි. එතකොට මෙතන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියලා දෙකකට බෙදන්න බෑ. එහෙම කියනවනම් අනිකුත් ශාස්ත්‍රවලුන් කියන්නේ කොහොමද? ඔබේ දෘෂ්ටියෙන් නොවේ මගේ දෘෂ්ටියෙන්. ඔබේ ශ්‍රුතියෙන් නොවේ මගේ ශ්‍රුතියෙන්. මේ විමුක්තිය ලබා ගන්න පුළුවන්. එහෙම කතාවක් නොවේ බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළේ. එතකොට මෙතන කියවෙන්නේ සම්මාදිට්ඨියට අනුව. බුදුරජාණන් වහන්සේ දැක්වූ බෞද්ධ ප්‍රතිපදාවට අනුව. දිට්ඨිය ඇතිවත්ද නැතිවත්ද? වාගේ මෙතන කියන්නේ. ඒ කියන්නේ ඒකාන්ත වටිනාකමක් නැහැ. නැවතත් අපි එන්නේ අර වචන දෙකට. ප්‍රායෝගික සාපේක්ෂ. යම් කිසි අර්ථයක් ඉෂ්ට කරගන්නවා මිසක් ඒකේ ඒකාන්ත වටිනාකමක් නැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරන්නේ දිට්ඨියෙන්, සුතයෙන්, ඥානයෙන්, සීලයෙන්, ප්‍රතියෙන් මම විසුද්ධියක් ඇතැයි නොකියමි. ඒ වගේම දිට්ඨිය නැතිව, ශ්‍රුති ආදී නැතිව සුද්ධියක් ඇතැයි නොකියමි. මෙතන බැලු බැලමට පරස්පර විරෝධී බවක් පේනවා. නමුත් මෙතන මධ්‍යම ප්‍රතිපදාවයි ප්‍රකාශ කරන්නේ. ඒ වායේ ඒකාන්ත වටිනාකමක් නැහැ. සීමිත වූ එක්තරා සාපේක්ෂ වටිනාකමක් තියෙනවා. ඔන්න ඔය කාරණේ අපිට ගන්න වෙන්නේ. දැන් මෙතන කියවෙන මේ කියන ආධ්‍යාත්ම ශාන්තිය වෙන එකක් නෙවෙයි අනුපාද අපරිනිබ්බාණයමයි. ඒ බව හෙළි වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවේ අවසාන පදේ. ඒතේ ච නිස්සජ්ජ අනුග්‍රහ සම්තෝ අනිස්සය භාවනේ ජප්පේ. මේ හැම දෙයක්ම අතහැරලා අනුග්‍රහය අල්ලගන්නේ නැතිව. අනුග්‍රහය කියන්නේ අර අනුපාදා කියන අදහසමයි. උපාදානයක් නැති බව. අනිසිතෝ ළඟට හේතු වෙන්නේ නැති. අනිසිත කියන වචනේ අපිට කලින් හමු වුණා. නිවන ගැන කියනකොට. නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති. ළඟට හේතු වෙන තැනට සැලවීමක් එහෙම නැතිනම් චලිතයක් තියෙනවා. ළඟට හේතු නොවන තැනට එවන්නක් නැත. ඒ කියන්නේ අනුපාදා තත්ත්වය. අනිසය භාවනි දක්ති. ඒ වගේම භවයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේ එක එකක් අල්ලගත්ත නම් මේක භවයක් වෙනවා. මේ අල්ල ගැනීම උපාදානයේ ඇතිතාවක් භවයක් තියෙනවා. උපාදානයේ යම් තැනකදී භවයක් ඇතිවෙනවා. එතකොට මෙන්න මේ අනුව අපට තේරුම් ගන්න පුළුවන්. නැවතත් අපට සිහිපත් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ මේ ධර්මයන්
අල්ලගන්න ඕන දැලිපිහිය මදින්න වගේ. මේ හැම එකක්ම දැලිපිහිය මදින්න අල්ලගත්තා වගේ විසිකරන ලෑස්තියල අල්ලගන්න. එහෙම දෙයක් මේ වැඩේ කරනවා ඊළඟට අතහැරෙනවා. අන්නේ ධර්මතාවයි මේ සූත්‍රෙම පිළිවෙල. මේ කාපට තවදුරටත් පැහැදිලිව ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරන සූත්‍රයකට අපි ඊළඟට එනවා. මජ්ක්‍ධිම නිකායේ රතිනීත සූත්‍රය. දැන් මේ මාගන්ධිය සූත්‍රයේ කියාපු කාරණේ තේරුම් ගැනීමට අපහසු නම් ඔන්න හොඳට හෙළි වෙනවා රතිනීත සූත්‍රය මෙදුන් සංගී. බ්‍රාහ්මණිකුත් එක්ක කරන මාධ්‍යයක් හැටියට නොවේ රතිනීත සූත්‍රයේ සාකච්ඡාව ඉදපත් කිරීම. මේ ශාසනයේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා හැටියට සැලකෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, පුන්නමන්තානිපුත්‍ර ස්වාමීන් වහන්සේ අතරයි සාකච්ඡා. මේ රතිනීත ප්‍රතිපදාව ගැන දීර්ඝ සාකච්ඡාවක් කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේ ප්‍රතිපදාව ගැන සැකයක් ඇති නිසා නොවේ, අර මාගන්ධියල සඳහා. ලෝකයේ ඉන්න අර විදිහේ මාගන්ධියල සඳහා. බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රායෝගික සාපේක්ෂ ස්වභාවය ගැන අවබෝධයක් නැති අය සඳහායි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දීර්ඝ ප්‍රශ්න මාලාවකින් මේ කාරණේ පැහැදිලි කරලා දෙන්නේ මේ සූත්‍රයේ.